අපි කතා කරන්නේ කෙටල් බෙල් සිංගල් හෑන්ඩ් ස්විං එක ගැන. අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ ස්කුවිස් කරගෙන ඉන්න ඕනේ ග්ලූට්ස්. ඊට පස්සේ කෙටල් බෙල් එක නැති පැත්තේ ෂෝල්ඩර් එකයි ට්‍රැප්ස් එකයි හොඳට එන්ගේජ් කරන් ඉන්න ඕනේ. මුලින්ම හිප් එක තමයි මූව් වෙන්න ඕනේ අපි කරන මේ ස්කොට් එකේදී. අනිවාර්යයෙන්ම ෆීම් එක නැත්තම් ඔයාලගේ තයි බෝන් එක ග්‍රවුන්ඩ් එකට පැරලල් වෙන්න ඕනේ. කවදාවත් නී එක මහපට ඇඟිල්ලෙන් ඉස්සරහට යන්නේ නැහැ. මේ ස්කොට් එක බොහොම ග්‍රයින්ඩි, ඒ කියන්නේ මේ ස්ලෝ කරන්න ඕනේ. එතකොට ඒ හැම මෝෂන් එකදීම හොඳට ඔයාලගේ බ්‍රීදින් එක තියෙන්න ඕනේ.